Hi guys, welcome to PPM Reviews. මේ කතා කරන පොත ඩුවෝ. සුරත් ඩිමෙල්ගේ අලුත්ම පොත ඩුවෝ. Right, සුරත් ඩිමෙල් ගැන කතා කරනවා නම් එයාගේ කලින් පොත් දෙකම මම කියවලා තියෙනවා. C+ වගේම 37. ඉතින් ඒ පොත් දෙකම වෙනස්. අමුතු ශෛලියෙන් ලියලා තියෙන පොත් දෙකක් සහ ඒ කතාව ලියලා තියෙන විදිහත් මම කැමතියි. ඉතින් ඒ නිසා දෙපාරක් හිතන්නේ නැතුව දැක්ක ගමන් මේක ගත්තා. Right? ඉතින් ගන්න තවත් එක හේතුවක් වුණා මේ කවරය. අනේ ඇත්තටම හරිම ලස්සනයි. මේක ඩිසයින් කරපු එක්කෙනාට ෆුල් ක්‍රෙඩිට් එක යන්න ඕනේ. It's a very beautiful cover and the texture as well. The පොතේ texture එකත් හරි ලස්සනයි. Colors වලටත් මම කැමතියි. ඉතින් දැක්ක ගමන්ම ගන්න මට තවත් එක හේතුවක් වුණා මේ කවර එක. Right, I think පොත ගැන කතා කරනවා නම් මම පොතේ basics විස්තර ටික ඉස්සලා කියන්නම්. 1350ක් වුණා ගාන. මේක මම ගත්තේ Candy Book Fair එකකින්. ඒකෙන් මට 20% discount එකක් හම්බුණා. සරසවි ප්‍රකාශනයක් විදිහට තමයි එළියට එන්නේ. පොතේ පිටු තියනවා 312ක්. ඒ වගේම කියන්න ඕනේ මේ පොතේ quality එකත් ගොඩක් හොඳයි. කොළවල print කරලා තියෙන කොළවල quality එක උනත් හොඳයි. එතකොට I'm not sure what I'm saying. Right, I think ඒක තමයි මේ පොත ගැන කියන්න තියෙන විස්තර මේක first print එක වෙන්න ඕනේ. ඔව් මේක first print එකේ app එකක් 2022 තමයි මේක first print කරලා තියෙන. ඒතර ඒකේ copy එකක් තමයි මේක. Right, I think කතාව ගැන කියනවා නම් හරිම ලස්සන කතාවක්. Very interesting. ඊට වඩා කතාවට වඩා විශේෂම කියන්න ඕන දේ තමයි මේක ලියලා තියෙන විදිය. ඒ කියන්නේ එයා භාවිතා කරලා තියෙන වචන සහයි වචන යොදාගෙන තියෙන විදිය හරිම ලස්සන. මම සමහර එයා ලියලා තියෙන දේවල් සමහරක් දෙතුන් වතාවක් කියව එයා අදහස හරියටම හොඳට ඔළුවට ගන්න ඕන නිසා ඒ කියන්නේ උපමා වලින් ව්‍යංගාර්ථයෙන් කියලා තියෙන දේවල් fantastic full credit එක යන්න ඕනේ සුරත් වාට හරිම ලස්සනට ලියලා තියෙනවා. මම මගේ හිත ගත්ත thank කීපයක් කියන්න. මොකද මගේ යාළුවෙක් මේ reviews බලලා කිව්වා ඔය පොතේ කියන reviews වලට තව චුට්ටක් ඔයාලට හිතන දේවල් සහ මේ පොතේ ඔයා හිත ගත්ත thank මොන හරි තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඔන්න මම මගේ හිත ගත්ත thank කීපයක් ඔයගලන්ට කෝට් කරලා කියන්න. ප්‍රදර්ශන කාමයට කාමරාගේ කොටසක් වග නොදන්නු කවරු සාරා දෙක දෙතැනක තබන්නට වෙහෙසුණාය. එහෙත් සාරා යන නම කියූ විට රටටම පහළ වූයේ දෙතැනක සිර වූ එකම සිතුවිල්ලකි. ප්‍රදර්ශනය ධන කාමය සමානයි මරණය. නොගැලපීම නැති සම්බන්ධතා ලොවෙ කොයින්ද? සම්බන්ධ කියූ සැනින් නොගැලපෙන දෙකක් ඇත. නැත්නම් සම්බන්ධ වීමට කාරණයක් නොමැත. සම්බන්ධතා පවතින්නේ නොගැලපීම් අතර ඇති ගැලපීම් සොයා ගන්නට යන කාලය මතය. හරිම මීනින්ෆුල් සහ ඩීප් ඒ වගේම ලස්සනට එක වචන කීපයකින් කියලා තියෙනවා. හරිම ලස්සනයි. තව එකක් මම කියන්න. අපිට දුප්පත්කම ජීව විද්‍යාත්මකයි. පරම්පරාවේ ජාන සමග උරුම වන්නේ. උරුමය කර්මය කර නොගෙන ජීවිතේ දිනුවෝ සිහිනය ජයගත් වූ නම් වෙත්. සිහිනය කියන වචනයෙන්ම වැටහෙනවා පන්තිය පන්නන්න තියෙන අමාරුව. ඒක හීනයක් යකෝ. ජීවිතය සිහිනයක් කරපු උන්ට කියන තනි වචනය තමයි දේශපාලඥය. එතකින් නොනැවති මේ සුදීමත් වූ ජීවත් වීමට ලැබීමත් වාසනාවක් කියා දැන් අපට පසක් කරවල. දැනටමත් උපන් දෙන්නයි නූපන් එකකුයි මැරුම් කෑව. ඉතින් ඒ වගේ ගොඩක් ලස්සනට මේ පොතේ කරුණු විදහ දක්වලා තියෙනවා සහ ස්ටෝරි ලයින් එකත් හරිම ලස්සනයි. එන්ඩ් එක ස්පෙෂලි එන්ඩ් එකත් හරිම ලස්සනයි. පොතේ මම එක දිගටම කියවගෙන ගියා. ෆුල් ක්‍රෙඩිට් එක යන්න ඕනේ සුරත් ඔයාට. දිගටම ලියන්න ඔයාගේ ලියන විදියට සහ ඔයාගේ ශෛලියට සහ ඔයා තෝරගන්න මාතෘකාව වලට මම වගේම තවත් කැමති ගොඩක් අය ඉන්නවා කියලා මම විශ්වාස කරනවා.
ඉතින් ඒක තමයි පොත ගැන විස්තරය මගේ රේටින් එක දෙනවල මම මේ පොතට දෙනවා රේටින් එක 5න් 4 මාරක් ඉතින් රයිට් තවත් රිවියුකින් හම්බ වෙන්න ඔගල පොත කියවන කමෙන්ට් කරන්න ඔගලන්ට මේ පල්ලෙ කමෙන්ට් කරන්න ඔගලන්ට හිතන හැටි මම කැමති දැනගන්න පොත ගැන අදහස් බෙදා හදා ගන්න ඉතින් ආය හම්බ වෙන්න එතකම්